දිස්ත්‍රික් 9කට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිස්ත්‍රික් කිහිපයක විටින් විට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි. නිරත දිග මෝසම මෙවැනට දිවෙන හරහා සක්‍රීය තත්ත්වයේ පවතිනවා. මේ නිසා දිවෙනේ පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපි අද සහ ඉදිරි දින කිහිපෙත් අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ වගේ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්වල දවසේ ඕනම වෙලාවක කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. අද සුළං අපේක්ෂා කරන්න පුළුවන්, විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල. ඒ වගේම උතුරු උතුරු මැද පළාත්වල මේ තත්ත්වයේ වැඩි බලපෑම පවතින. අධික වර්ෂාවත් සමග නිල්වලා, කැලණි, කළු ඇතුළු ගංගා කිහිපයක ජලමට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගියද මේ වන විට එම තත්ත්වේ යම් අඩුවක් සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් අත්තනගලු ඔය සහ ඌරවල් ඔය පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ, ගනේමුල්ල, ජායල ප්‍රධාන මාර්ග සහ කිරිඳිවිට හා අකුරුවිට ප්‍රදේශ ජලිනාටව පවතිනවා. කළුගඟේ අතුගංගාවක් වන කුඩාගඟ උපද්‍රෝණියේ කුඩාගඟේ ඉහළ පිහිටේ කුකුලේගඟ විදුලි බලාගාර ජලාශය තවදුරටත් තත්පරයට ඝන මීටර 40ක ධාරිතාවයකින් පිටවාන් දොරට විවෘත කරලා පවතිනවා. මේ තත්ත්වය නිසා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පහත් බිම්වල මේ වන විට ගංවතුර තත්ත්වයක් පවතිනවා. මේ ගංවතුර තත්ත්වය අද දිනය තුලත් පවතින ඇති බව සඳහන් කළ යුතුයි. ඒ වගේම අත්තනගලුවේ ඩ්‍රෝණියේ අත්තනගලුවේ ජලමට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ළඟා වෙලා තියෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අර්ථ දැක්වීම අනුව අත්තනගල්ල, ගම්පහ, ජායල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ පහත් බිම් ප්‍රදේශවල ජලමට්ටම අධිකයි. ඇතැම් මාර්ග, ඇතැම් ස්ථානවලින් ජලයෙන් යට වෙලා පවතිනවා. ගංවතුරේ සුළු බලපෑම් තවදුරටත් පවතිනවා. මේ තත්ත්වය අද දිනය තුලත් පවතිනු ඇති. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්ක, ඒ වගේම වයඹ පළාත හරහා ගමන් ගන්නා සියලුම ගංගාවල ජලමට්ටම ඉහළ ජලමට්ටමක පවතින විශේෂ. කුකුලේගඟ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැළුණු වර්ෂාවත් සමග කුකුලේගඟ ජලාශයේ වාන්දරොටු විවෘත කර තිබෙනවා. තප්පරයකට ඝන මීටර 40ක ජල ධාරිතාවක් කුඩාගඟට මුදාහැරීමත් සමග එම ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් බුලත්සිංහල ප්‍රධාන මාර්ගය ඇතුළු අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, බදුල්ල, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායම් අනතුරු හැඟවීම් තවදුරටත් බලාත්මක වනවා. ගාල්ල ඉමදුව කොඹුල ප්‍රදේශයේ තේවත්තක තේදළු කඩමින් සිටි පුද්ගලයෙකු ගසක් කඩා වැටීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ දෙදරුපියෙක්. කැලණිවැලි දුම්රිය මාර්ගයට පන්නිපිටිය කොට්ටාව අතර ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා. එම අවස්ථාවේ දුම්රියේ පැමිණි මගින් ගස කපා ඉවත් කිරීමට මැදිහත් වූ බවටයි වාර්තා වුණේ. මේ අතර වැසි තත්ත්වය අඩුවීමත් සමග ආපදා වාර්තා වීමද අඩුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඊයේ දිනට සාපේක්ෂව අද දින ක්ෂණික ගංවතුර තත්ත්වයේ යම්කිසි අඩුවීමක් දකින්නට ලැබෙනවා. දැනට සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක් ගම්පහ, වත්තල ප්‍රදේශයේ, වනාතමුල්ල ප්‍රදේශයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 27ක් සහ පුද්ගල 122ක් මේ වෙනුවටත් එම ස්ථානවල රැඳී සිටිනවා. සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින නැවත වතාවක් නිරන්තරයෙන්ම ලබා දෙන ඒ අවවාදාත්මක පණිවිඩයන් සඳහා ඔබගේ දැඩි අවධානය යොමු කරනමින් මුහුදු ප්‍රදේශවල පවතින අධික සුළං තත්ත්වයේ හේතුවෙන් සියලුම ධීවර යාත්‍රා අද සිට නැවත දැනුම් දෙනතුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවයින වටා තියෙන මුහුදු ප්‍රදේශයේ අධික වර්ෂාපතනයත් අධික සුළං තත්ත්වයත් හේතු කොටගෙන රළ ඉහළ නැගීම හේතුවෙන් ධීවර යාත්‍රා වලට අනතුරක් සිදුවීමේ අවදානමක් තිබෙන බැවින් අපි අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු සියලුම ධීවර යාත්‍රා, බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත් වීමට අවසර ලබා දෙන්නේ නැහැ.